ආයිබෝවන් උණුසුම් පුවත් ලදසනින් අරන්ගෙන අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. උපුටා ගැනීම net news web අඩවිය. විදේශගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින කඩන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විසින් අද දිනේදී නිකුත් කිරීමට නියමිත බවත් යුද හමුදාපති ලුටනල් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටි. නව ක්‍රමවේදයට අනුව විදේශගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදු කරන ලබන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් යළි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර සිටියේ. ඉදිරි සති කිහිපයේදී ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුටනල් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ. මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් ගුවන් තොටුපළේදී මුහුණ දෙන ප්‍රමාදය මගහරවා ගැනීම සඳහාද ගුවන් තොටුපළ බලධාරීන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරී නිලධාරීන් සමග සාකච්ඡා කළ බවටද මෙහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.